කාන්තාවන්ගේ නොසලකිලිමත් භාවයේ හේතුවෙන් පියේරු පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි මහරගම පිළිකා රෝහල පවසයි. කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර පියේරු පිළිකා සුලභව දැකිය හැකිය. මම ඉන්න පානදුරේ මම දැන් අවුරුදු 14 කිනෝ මේ අසනීප වෙලා ඔපරේෂන් කළා. සෑමදාම ඉස්පිරිතාලේ වගේ තමයි ඉන්නේ. ඉතින් මට ආදායමක්වත් කරගන්න කෙනෙක් නැහැ. මහත්තයාටත් ඇස්පේන් නැහැ. රස්සාවක් කරගන්න බැහැ. මගේ බාල දුව ගාව තමයි මම ඉන්නේ. ශ්‍රී ලංකාවේ මෙවැනි රෝගීන් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. එම නිසා අපි දැඩි අවධානයක් යොමු කළ යුත්තේ රෝගේ පාලනය කර ගැනීම සහ වළක්වා ගැනීමටයි. පියරුල් හටගන්නා ගැටිත්තක් තුවාලයක් gediyak වැනි අසාමාන්‍ය තත්ත්වයක් පියරු පිළිකාවක් විය හැකියි. ඇතැම් අවස්ථාවක මෙය කිහිලි ප්‍රදේශයේ වසා ගැටි ඉදීමීමක් වශයෙන්ද හඳුනාගත හැකි වෙනවා. වයසවරු 35ට වැඩි කාන්තාවන් බොහෝ විට මෙම රෝගයට ගොදුරු වන බවයි වාර්තාවන්. ප්‍රවේණිගතව හෝ හෝමෝන ක්‍රියාකාරීත්වයේ බලපෑම මීට මූලිකවම හේතු විය හැකියි. මේදාදික ආහාර ගැනීම, අධික තරබාරු බව, නිසි වයසට පෙර මල්වර වීම, ආර්ථවේ නැවතීම් ප්‍රමාද වීම හා විවිධ හෝමෝන භාවිත කිරීම මීට බලපාන බව මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා පවසනවා. දැනට ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලබන පියවරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 7000ක් පමණ. වසරකට අලුතින් 1500ක් පමණ හඳුනා ගන්නා බවද පිළිකා රෝහලේ වෛද්‍යවරුන් පවසනවා. අවිවාහක කාන්තාවන්ගේ හෝමෝනවල වෙනසක් සිදු නොවන නිසා ඔවුන් පියවරු පිළිකාවට ගොදුරු වීමේ අවධානම ඉහළ මට්ටමක පවතිනවා. සොයම් පියවරු පරීක්ෂාව මගින් ඕනෑම අයෙකුට මේ තත්ත්වය පරීක්ෂා කරගත හැකියි. සෑම මාසකම ආර්ථවයෙන් සතියක් පමණ ඉක්ම ගිය පසු එය නිරීක්ෂණය කළ හැකි වෙනවා. පියවරු පිළිකා තවත් පිළිකා රෝග ගණනාවකට හේතු විය හැකි බවයි වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා පෙන්වා දෙන්නේ. පියවරු පිළිකා රෝගියෙක් ගත්තාම බොහෝ වෙලාවට පියවරු පිළිකා එක්තරා පොදු ජානයක් කරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ ශරීරය තුළ. මේ පොදු ජානය මගින් බොහෝ වෙලාවට පියවරු පිළිකාවත් සමග ඩිම්බ කෝෂ පිළිකාවත් ගර්භාෂ පිළිකාවත් බඩවැල් පිළිකාවත් එක්තරා සම්බන්ධතාවයක් පවතිනවා. මේ වෛද්‍ය පරීක්ෂණය භාජනය වීමෙන් ඔබට ඇතිවන පිළිකාව ඉතාම කලින් හඳුනාගත හැකි අතර ඒ කලින් හඳුනාගත හැකි පියවරු පිළිකාව සම්පූර්ණයෙන් සුව කිරීමට පුළුවන්.